නාලනි යමුකෝ පරක්කු වෙනවා Santa. Oh. Kala king adinne adu kadun tika kattane. Hamba karana kem puluwang widiyata. Kala andala santosen innone laaliyo. Onnu hobi innako ane. Pahugite ke Aa ye hema wenne ne. Susanta. Ada kaden camera yamuko. Uyanna bae ane. Nalani. අදාපි හෝටලෙන් කමු. ආ මේ ආදි සල්ලි කවරය දෙලානේ. එහෙම තමයි එහෙම තමයි. තියෙන වෙලාවට කාලා බීලා ඇඳලා සන්තෝෂෙන් ඉන්න ඕනේ නාලනි. යමු යමු දැන් ළමයි දෙන්න බලන්න ඇති. යා. මේ වගේ කලුවරට ලා ඉන්නේ නැහැ හේතුවක් නැතුව. කලුවරට වෙලා ඉන්න නම් හේතු 1000ක් විතර තියෙනවා. එහෙම නැති අපිට එළියට එන්න වෙන්නෙම නැහැ නේද? ඒකනේ. සමාධි නංගි නම් දන්නව ඇති සෙන්ඩගේ නම්බර් එක. එයාගෙන් ඉල්ලුවොත් දෙන එකක් නැහැ නේද? මට ඉල්ලන්නත් බෑනේ. කමක් නැ මං තව ටිකක් ඉවසලා බලනවා සමහර විට මේ වෙනකොට සනුකෝයාව අමතක කරලා ඉන්නත් පුළුවන් ඒ මොන සෙන්රයාට එහෙන් කසාදයක් කරලා දෙන්න ප්‍රශ්නයක් හැම පැත්තටම පෙළෙන්න පුළුවන් අපි විශ්වාස කරන අය අපිව විශ්වාස කරන්න නැති වෙන්න පුළුවන් අපි බලාගෙන හිටියට යාලා බලාගෙන නොඉන්න පුළුවන් අපි නැවතුණාට යාළයි ගමන යාළ යන්න පුළුවන් ප්‍රශ්නයක් දිහා අපි හැම විදියටම බලන්න පුරුදු වෙන්න ඕනේ මම මතීෂ මහත්තයව නම් කවදාවත් කසාද බඳින්නේ නැහැ හිතා නිතර ওই ප්‍රශ්නේ තවත් වැඩි වෙයි මතීෂ ජොබ් එකේ සෙටල් වුණාට පස්සේ එතකොට තමයි ওই ප්‍රශ්නේ එළියට එන්නේ එයාව කසාද බඳිනවට වඩා මම මැරෙනවා හොඳයි ඔයා එහෙම කියන්නේ තේජා හින්දානේ අනේ ඕ ජානක බාප්පි මං තේජාගේ ගෙදර උදුර ගත්තා මං ඒ ළමයාගේ අම්මා තාත්තා උදුර ගත්තා දැන් එයාගේ මතීෂ මහත්තයවත් උදුර ගත්තොත් තේජා අනිවාර්යෙන්ම මාව මරයි මං මැරුණොත් කවදාවත් ඒ වැඩේ නම් කරන්නේ නැහැ ඔයා හරි Thank you.
Teja. අම්මයි තාත්තයි හදන්නේ මතිජ මාතෙත් එක්ක කතා කරන්න. මොනවද? මොනවද මතිජ මාතෙත් එක්ක කතා කරන්නේ? මතිජ මාතෙත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න. අයියේ මං දැන් ඔයාලට කිව්වා. ඔයාලා මේවට මැදිහත් වෙන්න එපා. මගේ ප්‍රශ්න මම විසඳගන්නම්. ඔයාලට වැඩක් නැහැනේ. තේජා වැඩක් නැහැ කියලා හක බලන් ඉන්න බෑනේ අපිට. මතිජ මහත්තයා බය කරා. තේජා. මොන බින දීවල් පස්සේ නිකන් තුවන් දෙපා. වැඩක් නැහැ. ඔයා දැන් පිළිවෙලක් වුණානේ. ඔයාට ප්‍රශ්නයක් නැහැනේ. තමන්ගේ සහෝදරියට හෙන ගැහුවත් කමන්නේ. තමන්ගේ ප්‍රශ්න විසඳුනාට පස්සේ. ඉතින් සහෝදර. ඔහොම කතා කරන්න එපා. අයියේ. මම මුළු ජීවිත කාලෙම ආදරය කරේ මතීෂ මහත්තයාට. මම මේ කතා කරන්නේ නම්බුව ගැනවත්, දේපල ගැනවත්, ඔය එක බම්බුවක් ගැනවත් නෙමෙයි. මම කතා කරන්නේ මගේ ආදරය ගැන. මායි මතීෂයි දෙන්නම ෆයිට් කරේ ආදරය රැකගන්න. මුළු දිවාල හැමෝම අපිව තේරුම් ගන්න හිටියා. මට තේරෙන්නේ නැති ඇයි දැන් ඔයාලා මේ විදිහට විරුද්ධ වෙලා ඉන්නේ කියලා. තේජා අපේ කැමති නෑ ඔයා කරදරයක වැටෙනවට. මට කරදරයක් වෙන්නේ නෑ අයියේ. හරි මම මතීෂ මහත්තයාට ඇත්තටම ආදරේ කරනවා නම් එයාට ඒ ගමන යන්න දෙන්න. ඔය කතා වලින් මාව රවටන්න බෑ අයියේ. අපි කොහොමද මේ කසාදේ විරුද්ධයි? මේ කසාදේ කෙරෙන්නෙත් නෑ, කෙරෙන්න ඉඩ දෙන්නෙත් නෑ. ඉතින් අයියේ මේ ගැන ප්‍රශ්නයක්වත් කතා කරන්න එපා. ඔයා මගේ අයියා නේද? ඔයාට පුළුවන් ද මගේ සැනසීම නැති කරලා ඔයාට සැනසීමෙන් ඉන්න? තේජා පාට මේ රටිනුත් යන්න මේ. සේනගුණ වර්ධනට ඔය සෙල්ලම් දාන්න බෑ මගෙත් එක්ක. එහෙම වුණත් එහෙම මං ඔය එකෙක් නෑර මරාගෙන මැරෙනවා. අයියේ මම චාප නෙමේ. මම තේජා. ඔය ගුණවර්ධන බංගලාව ගිනි ගන්නේ මටයි මතීෂට අත දීපු දවසට තමයි. පවුලේ මේ තරම් කට්ටිය ඉද්දි මාව මේ බිස්නස් එකට ජොයින් කරගත්තේ ඇයි දන්නේ නේ? මං සීරියස් ආන්. නෑ නෑ ඉතින් ඔබට ඒකෙන්ම තේරෙනවානේ. පවුලේ කොච්චර අය හිටියත්, යාළුවෝ කොච්චර හිටියත් වැඩක් නෑ. විශ්වාසය රැකින්න ඕනේ. ඒ කියන්නේ මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් මිස්ටර් ගුණවර්ධනගේ විශ්වාසය ආරක්ෂා කරලා නෑ. පේමද කියන්නේ? ඔව්. ඒක තමයි කේස් එක. හැබැයි ඉතින් මම හරියටම ඕව දන්නේ නැහැ බා. හැබැයි මචං මෙහෙමයි. මිස්ටර් ගුණවර්ධන ඔබ ගැන වුණත් සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒක මට කතාවෙන් තේරුණා. ඔව් ඉතින් මම ඒක දන්නවා. මෙහෙමයි ඉතින්. මිස්ටර් ගුණවර්ධන වගේ කෙනෙක් තමන්ගේ පවුල ගැන, ධනය ගැන, උරුමයෙන් ලැබිච්ච දේපල ගැන මේ තරම් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න එකේ වැරද්දක් නම් මන් දකින්නේ නැහැ මචං. වැරද්ද තියෙන්නේ මචං මට මේ හුරු නැති එක. නෑ ඉතින් ඒකත් වැරද්දක්ම නෙමෙයි. ජානක මාමා ඉන්නවා, මතීෂ ඉන්නවා, සමාධි නැන්දලා, රමේෂ් මාමා මේ හැමෝම එකතු වුණාට පස්සේ මේ බිස්නස් එක නිකම්ම දියුණු කරන්න පුළුවන් බා. නෑ මචං. මිස්ටර් ගුණවර්ධන වරි වෙන්නේ මේ කම්පැනි එකේ අනාගතය ගැන. පොලිසියට එහෙම වරි වෙන්න දෙයක් නෑ.
කොහොමත් පොඩි සීය හිතන් ඉන්න තැනට අනිවාර්යයෙන්ම කම්පැනි කියනවාම තමයි. මෙතන උඹත් සපෝටර් ඉන්නවනේ. ඒක. ඇත්තටම කිව්වොත් මචං මට මේ ටික දවසට මිස්ටර් ගුණවර්ධන ගැන සෑහෙන ලොකු පැහැදීමක් ඇති වුණා. ආ එහෙනම් බ්‍රදර් ඉතින් වැඩේ කරගෙන යන්න තියෙනවට ආ. මොකද මේ යාළුවෝ එළිය තියාගෙනම කතා කරන්නේ. හ්ම්. ඒකට කමක් නැහැ මිස්ටර්. ආ මිස්ටර් කෑලි දාන්න එපා. ඒව තියාගන්න මිස්ටර් ගුණවර්ධනට මිස්ටර් ජානකට. මට නිකන් ඔය අංකල් කියලා හරි නැත්නම් මම කියලා හරි කතා කරන්න. සෝරි සෝරි. ඒව නෑ මචං අපේ සුදේව මාමගේ ඇටි. මොනාලද පුදානිකම් බුරුවට සීරියස් වෙන්නේ ඈ. විනියා සරල මිනිස්සු. අනේ ඔය. ඒක නම් සහතික ඇත්. කොහොමද වැඩ කටයුතු වෙන? ආ වැඩ කටයුතු නම් ඉතින් කරගෙන යනවා වරදක් නෑ. හැබැයි නීති රාමුව ඇතුලේ වැඩ කරන එක ටිකක් අමාරුයි නේද? නෑ අංක. මං හිතන්නේ නීති නැති වුණාම තමයි වැඩ කරන්න අමාරු. මෙන්න සේන ගුණවර්ධනට ගැළපෙන නියම මිනිස්සය. හැබැයි ඉතින් ඔය පප්පගේ නීති රීති රාමුව තියෙන්නේ බිස්නස් එක දියුණු කරගන්න මිසක් මේ කාවත් තලාපෙලා වැඩ ගන්න නෙමෙයි. ඔව්. ඒක නම් තමයි කේෂන් කතා කරේ හිටියේ. මෙහෙමනේ අංක. මිනිස්සු හිතලම පිළිවෙලකට වැඩ කරනවා නම් ඔය නීති රීති ගැන එච්චර වද වෙන්නේ නැහැ. ඒකට ඉතින් මිනිස්සුන්ට ස්වයන් විනයක් තියෙන්න එපා. අපේ රටේ මිනිස්සුන්ට නම් ওই தത്വෙට එන්න තව කල්පයක් යයි. කොහොමද ඉතින් මේ රටවල් ඉක්මනට දිනු වෙනවද සදේව මාමා? ඔය ණයට දිනු වෙන එකයි සෝත්සාහයෙන් දිනු වෙන එකයි කියන්නේ දෙකක්. හරි? ඒ දිනුව කියන්නේ පිටුපස්සේ තියෙන දරා ගන්න බැරි ණය කන්දරාව. ඒවා මේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒකයි අමෙරිකන් අහන්නේ. ඇයි සුදේව අංකල් මේ බිස්නස් වලින් ඈතලා ඉන්නේ? ඕක ගැන කතා කරන්න ගියොත් මෙතන දැන් වරුවක් කතා කරන්න වෙනවා. ඊට වැඩි හොඳයි අපි අතුලට ගිහලා තේ ගබ්බු යා. යවලා. මෙයා කියන විදිහට ඒ කටයුත්ත තීන්දුව වෙලා නම් තියෙන්නේ. අපි තවත් ඒ ගැන කතා කරන්න කී තීන්දුවක් නැහැනේ. ඒ වැඩ කටයුතු ගැන දැන් කතා බහ කරගෙන ඉවරයි අම්මේ. කොහොම හරි මාතීෂ මහත්තයා දිනිතව කසාද බඳිනවා. අනේ මන්දා. තේජ මෙතන යකා නට. යා යකා නටුවයි කියලා ලොකු සර්ගේ තීන්දුව తీරන වෙනස් කරන්නේ නැහනේ. උඹලා ටිකක් පරිස්සමට ඒකිට එක කතා කරහලා. තවත් මොනවද අම්මේ? දැන් යා අපිට කතා කරන පිළිවෙල පේනවනේ. මාතීෂ මහත්තයා උනත් අන්තිමේට තේරුම් අරන් වෙන්න ඇති පොඩ්ඩිව කසාද බඳින්න කැමති වෙන්න ඇති. ඔය එහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ. තේජ තේරුම් ගන්න ඇලි. මොකද්ද කරන්න ඕනේ කියලා. මේකනේ අවුල. අම්මේ. අනේ එනි මේ සමන්තියෝ. උඹලා ඒ කොන්තරා තුනක් මගේ පිටපටවන්න. මම ඕවා බාර ගන්න නැහැ. හැබැයි ති අම්මට තමයි පුළුවන් මේ වෙලාවේ යාගේ හිත හදන්න. ඒ ඉස්සර. කෙල්ල මොනවා හරි කරගත්තොත් අම්මේ. අනේ මේ ඕකිට තේරුම් කරන්න කියලා මට මුටි ගන්න බෑ. මේ කටයුතු පොඩ්ඩක් පිළිවෙලක් කරකම් කොහේ හරි දුරකටවත් ගිහින් ඉන්න තිබුණා නම්. තේජනම් මෙහෙන් පිටමං වෙන්නේ නෑ. ඕකි මෙහෙන් පිටමං වෙන්නෙත් නෑ. ඔය කටයුත්ත කරෙන්න ඉඩ දෙන්නෙත් නෑ. ඒ වරන් කොහෙද? ඔය බලහල්ලකෝ ඉතින්. උඹලා ඒකිට තරකන්නේ තමුන්ගේ දරුවෙකුට වගේද? නෑ. හරියට තමුන්ගේ වෛරක්කාරයෙකුට වගේ සලකන්නේ. අටුම තරමේ දශම එක හරි දරුකක් කුමක් උඹලට දිනවද ඒ කියන්නේ? එයා ඒ විදියට හැසිරුණා නම් අපේ ආදරේ ලැබෙනවා අම්මේ. දැන් බලන්නකෝ දිනිති කවදාවත් එහෙම හැසිරලා තියනවද? කවදාවත් අපිට ඔහොම කතා කරලා තියනවද? මේ කෙල්ල ඉන්න මානසික තත්ත්වයේ තේරුම් ගන්න. මන් තේජට තේරුම් කරලා දෙන්නද? නෑ. ඔයාව කතා කරන්න යන්න එපා. හරි හරි මං කතා කරන්නම්. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. කොහොම හරි අම්මේ මාතීෂ මහත්තයා තේජව අයින් කළා ඉවරයි. ඒක ස්ථිරයි. අම්මා තේජට කතා කරන්නකෝ. කතා කරලා තේරුම් කරලා දෙන්න බලන්න. දිනෝකා බේරුණොත් ඇති. තෝඩු
මගේ වැඩේ කරලා දුන්නේ නෑනේ. මම මේ දරුවෝ මගේ බඩට මැසේජ් එකක් දැම්මේ. කොහෙද ඉතින්? කොයි වෙලාවෙ බැලුවත් ඒගොල්ලෝ වැඩ. වැඩ වැඩ වැඩ. ඔයාට කරදරයි නේ මං හින්දා. අනේ නේ. කරදර වුණත් ඉතින් කරන්න දෙයක් නෑ. උදව් කරන්නම වෙනවා. මම වෙන කාගෙන් උදව් ඉල්ලන්නේ? කපටි නෑනේ. අනේ නෑ. මං අහිංසකයි. හරි හරි. මං අහගන්නකො මොනවාද අහිංසක කෙල්ලේ විස්තරේ? ආ කාගෙන්ද? ජයන් කෙන්ද? නෑ සනුකයි. මට මේ මිනිස්සුන්ට මිටුනේ දෙන්නේ. තව කිව්වොත් ජයන් මට මතින් ගොඩින් විස්තරේ කිව්වා. මිනිහත් හරියටම තොරතුරක් දන්නේ නැහැ. ඇයි සනුක මෙහෙන් ගියේ? ගියා නෙවෙයි, ආවේ ඇව්වා. හේ. අපේ අය කොට දාගන්න බැරි වුණාද? ගෙදරින් කැමති නැහැ කේෂා. ඔච්චර හොඳ කොල්ලෙක් නම් ඇයි ගෙදරින් අකමැති? කොච්චර හොඳ වුණත් වැඩක් නැහනේ. නම්බුකාරකම තිබුණේ නැහනේ. ඒකත් බලනවා නේද? ඒකට අපිට මෙහෙම උනේ. ඒක නම් ඉතින් අසාධාරණයි. දැන් කාලේ කවුද ඉතින් ඔය පරම්පරාව නම්බුව පස්සේ යන්නේ නේද? සනුක මහත්තයා මෙහෙන් යන්න ඕනේ මං හින්දා. ඒකයි මට දුක. අපි try කරලා බලමුකෝ. හොයාගන්න බැරි වෙන එකක්. ඔව් මම බලන්න. Okay. මම මේ දුව කෙනෙක් එක්ක බොහොම නිදහසේ කතා කරගෙන ඉන්නවා දැක්කමයි. බොහොම සැහැල්ලුවෙන්. නින්න දැන ඉතින් කතා නොකර ඉන්න බෑනේ අංකල්? නැද්ද? ඒක හරි. මේ අංකල් මෙයාට හරියට හදන්න පුළුවන් නේ? ඔව්. ගෙදර වැඩ නියමෙටම දන්නවා. නැද්ද? කෑම හදන්න. ඒ හොඳට පුරුදුයි. අහට කෑම හදන්න පුළුවන් කිව්වෙ ඉඳ මේ මම බැලුවේ අද දවල්ට කෑමත් කාලා යන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ නේද දු? මේ මෙයා මාව බයිට් කරනවා තාත්තේ. ආ. බයිට් කරනවනේ. හොඳ දෙයට හොඳයි කියන්න. අගේ කරන්න ඕන දේ අගේ කරන්න මන් දන්නවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. හරි එහෙනම් කෑම ටික කාලා ඉන්න කේෂා නේද? කෑම නම් කනවා. හැබැයි ඉතින් ඔයා හදනවා නම් විතරයි. සෝරි. සුබ කෑම හදලා ඉවරයි. ආ. ඒකත් දෙන්න. මංගිය මංගිය